දැන් ඉදිරි මාස කිහිපය ඇතුළත ජනාධිපතිවරණයක් එනවා. ඔබතුමීගේ සහය මම හිතන රනිල් වික්‍රමසිංහ මහත්මයාට. ඊට පස්සේ මහමැතිවරණයකදී ඔබතුමියත් එජාපයෙන්ද ඉල්ලන්නේ? ඇත්තම කිව්වොත් මම තාම තීරණය කළා නැහැ. මම මොකද මට තාම ඒ තීරණයට එන්න බෑ. මම තාම සජබේ සමාජිකාවක් විදිහට සජබෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරියක් හැටියට මම ඒ තීරණය ඉතින් අනාගතයේ ගන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු. දැන් ඔබතුමිය සජබේ එක්ක යම් හෝ සම්බන්ධයක් තියෙනවා නම් ඒකෙන් යම් කොට සම්මේකට එනවයි කියලා හිතාගෙන ඉන්නවද? අනිවාර්යෙන් එනවා. ඒ කියන්නේ සුජිත් මන්ත්‍රීතුමා රෝහණ මන්ත්‍රීතුමාත් එයිද? ඒවා කියන්න බෑ. ඉතින් ඒගොල්ලන්ගේ නායකයාගේ මේ හැසිරීම අනුව තමයි. ඉතින් ඒගොල්ලොත් අන්තිමට මේ එල්ලෙන්ඩ අත්තක් නැතුව මේවැයි එල්ලෙන්ඩ බැරි නෑ. ඒ කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී NPP එකට ඔබතුමී කිව්වේ පක්ෂයටත් යම් බලයක් තියෙන බව එළියේ පේනවා. නෑ මං හිතන්නේ නෑ එතුමට අභියෝගයක් වෙයි කියලා. ඔය රැල්ල ඔහොම තමයි. ඔය වගේ රැලි අපි දැකලා තියෙනවනේ මේ රට තුල. ඕන තරම් රැලි දැක්කා. හැබැයි අන්තිමට වෙන්නේ රැල්ල නෑ. අන්තිමට වෙරළ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් කැබිනට් සංශෝධනයක් කරන්න යනවා. මැතිවරණය සම්මතිවරණ සංශෝධනය. දැන් ඉදිරි මැතිවරණ දෙකක් එනවා. මේ මැතිවරණ දෙකේ දැන් මේ සංශෝධනය කිරීමේ මැතිවරණ කල්යයි. නෑ මම හිතන්නේ මේ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා මැතිවරණ කල් දාන්න කොහෙත්ම. මම හිතන්නේ එතුමා මේ ළඟදීත් කිව්වා ජනාධිපතිවරණේ තමයි මේ පළමුවෙනිට තියන්නේ කියලා. මොකද ඒක තමයි ව්‍යවස්ථානුකූලව තියන්න ඕන පළවෙනිම මැතිවරණේ ජනාධිපතිවරණේ. මොකද ඒ කාලය ඉවර වෙලා තියෙන හින්දා. නමුත් 2025 වෙනකන් මහ මේ පාර්ලිමේන්තුව ගෙනියන්න පුළුවන්. මොකද අවුරුදු පහක් සම්පූර්ණ වෙන්නේ 2025. ඉතින් ඒ හින්දා මම හිතන්නේ මැතිවරණ කල්යයි කියලා. මම විශ්වාස කරන්නේ මේ ජනාධිපතිතුමා එහෙම බලාපොරොත්තුවක් තියනවා කියලා. ජනාධිපතිවරයාතුමා කියලා තිබුණා ජනාධිපතිවරණේ තමයි එන්නේ කියලා. සමීකරණ බලවේගයේ මාධ්‍යමයේදී මන්ත්‍රීවරයෙක් කියනවා ජනාධිපතිතුමා කිව්වොත් වර්තමාන ජනාධිපතිතුමා කිව්වොත් ජනාධිපතිවරණේ ඉන්නේ කියලා අපි සූදානම් වෙන්නේ මහමැතිවරණයට කියලා. ඒ තරම් අවිශ්වාසයක් තියන්නේ. ඔව් ඉතින් ওই පක්ෂයේ ඉන්නේ ඒ වගේ පිස්සු මේ නිකන් පොඩි අප්සෙට් තියෙන අයනේ ඔක්කොම ඉන්නේ සමගිය යන බලවේගයේ. කට්ටියටම අප්සෙට් පේන්නේ නැද්ද? දැන් අර එහෙන් මෙහෙන් ෆොන්සේකාට ගහනවා තමන්ගේ පක්ෂේ සභාපති. එහෙන් ඒ මිනිස්සයා හිරිහැර. ඊට පස්සේ ඒ මිනිස්සයා අපේ ගෙවල් වල ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා පැවැත්වුවා කියනවා. එහෙම සාකච්ඡාවක් පවත්වන්න තරම් මට අවශ්‍යතාවයක් නැහැ මේ ෆොන්සේකා මැතිතුමත් එක්ක. එතකොට ඕකේ ඇතුළේ ඉන්න අනිත් අය ගිහිලා ජනාධිපතිතුමාව හම්බ වෙනවා. ඉවරයන් නැති වෙන්නේ ওই කාමරය ඇස්සේ. ගිහින් 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 හම්බ වෙවි ඩීල් කතා කරනවා. ඒවා කතා කරනවා මේවා කතා කරනවා. ඉතින් අපිට පේන දේවල් තියෙනවනේ ජනතාවට පේන්නේ නැති. ඉතින් ඒ හින්දා තමයි අපි කියන්නේ ওই පක්ෂය ඔහොම තියෙන්නේ නැහැ. තව ටික දවසක් යනකොට ওই පක්ෂේ ওই බලන් ඉන්න මොකද වෙන්නේ කියලා පක්ෂේ. සමුගි ජන බලවේගයේ අපේක්ෂකයා සජිත් මහත්තයා වී කියලා මම විශ්වාස කරනවා. මං හිතන්නේ එතුමාගේ තියෙන ඒකාධිපතිත් එක්ක කාටවත් දෙන්නේ නැහැ නේ. එතුමාටම තමයි වෙන්න ඕනේ කියන්නේ ජනාධිපති. ඉතින් කමන්නේ ඉතින් අපි හැමෝම ගොඩක් අය ওই හීනේ ඉන්නවා. ඉතින් අපි බලමු. ඒක හරි. එතකොට මේ සමගියේ නැත්තකම නැති වෙලා ඒක ඔබතුමෙන් ඉදිරියෙන් ගියේ ඒ සමගියේ නැති ඉඳලා. ඔබතුමාලට මන් දන්නේ නැහැ පහුගිය කාලේ දැක්කද කියලා ඔගේ සමගියක් තියෙනවද? දැන් කී දෙනෙක් ඕකෙන් එළියට පැන්නද? දැන් හරේ නැමැතිතුමා මනුෂ්‍ය නැමැතිතුමා ඒ පැත්තේ ඉඳලා මොන තරම් විවේචන කරාද මේ ආණ්ඩුව? ගෝඨාභයස ඉන්න කම්ම සර්වේල් කිව්ව ඔක්කොම කිව්වනේ හැමදේම කියලා 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 අන්තිමට ඒගොල්ලන්ට බැරිම තැනනේ මේ ඒගොල්ලන්ගේ හිටපු ඒ නායකයත් එක්ක. ඔය විපක්ෂ නායකයත් එක්ක වැඩ කරන්න බැරි හින්දානේ එතුමාලත් මේ පැත්තට ආවේ බැලිම තැනනේ. එතකොට දැන් හැමෝටම පේනවා මේක ඇතුළේ මොන තරම් මේ ඔය පෙන්වන්නේ නැති විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා ඔය පක්ෂය ඇතුළේ. දැන් අපි දැක්කා මේ සමගි ජන බලවේග කියලා ආපු හරිද්‍රාන්දු මනුෂනා නායකාරෝ වගේ මන්ත්‍රීවරු දැන් එදා පුලියා පිටියේදී ජනාධිපතිතුමා එක වේදිකාවක නැග්ගා. ඔබතුමියත් ඒ කණ්ඩායම ඉදලා ආවේ. ඔබතුමියයි වේදිකාවට නැග්ගේ නැත්තේ ආරාධනාවක් ආවේ නැද්ද නැත්නම් ඔබතුමියත් දන්නේ නැහැ. ඇත්තටම මට ආරාධනාවක් ආවෙත් නැහැ. මොකද සමහර විට ඒ ආරාධනාව එන්නේ නැති වෙන්නේ හේතුව මගේ අධිකරණයේ තියෙනවා මේ දැනට යන මේ නඩු. අනිත් එක තමයි මතක තියාගන්න සරෙන් ෆර්නැන්ඩෝ ඇමතිතුමා සහ මනුෂ්‍ය නායකර ඇමතිතුමා UMP සමාජිකයෝ. මම UMP සමාජිකාවක් නෙමෙයි. මම සජබේ සමාජිකාව. මගේ පක්ෂය සජබ කියන්නේ අපේ ජාතික පෙරමුණ දීලා නම වෙනස් කරපු පක්ෂය මම. එතකොට මට එක්සත් ජාතික පාක්ෂිකයෙක් හැටියට ගිහිලා කොහෙවත් පෙනී හිටින්න බෑ. මොකද මේක මං සිරිකොතර ගිහිල්ලා නෑ.
නෑ එක්සත් ජාතික වටා නෙමෙයි ඔබතුම එකතු වෙලා හිටියේ නෑ එක්සත් ජාතික පක්ෂේ වටා මම එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපතිවරණයේදී වවුනියාවේ ආසන සංවිධායක වෙලා එතුමාට ඒ සහයෝගය දක්වලා එතුමා ඒකෙන් එක මාසනේ 60,000කට වැඩිය ඡන්ද ගත්ත වවුනියාව 60,000කට වැඩිය ඡන්ද ගත්ත ඒකෙන් එක මාසනේ ජනාධිපතිවරණයේදී එතකොට එහෙම ඉඳලා ඊට පස්සේ තමයි අපේ ජාතික පෙරමුණත් එක්ක අපේ ජාතික පෙරමුණේ මේ ලේකම් හැටියට මම ඉඳලා ඒ පක්ෂෙත් එක්ක තමයි මම අන්තිමට ඔය සජබේ කියන පක්ෂේ හැදුනේ. ඒ අපේ ජාතික පෙරමුණෙන් තමයි සජබේ හැදුනේ. එතකොට දැනට එක්සත් ජාතික පක්ෂ සමාජිකාවක් නෙමෙයි මම. ඉතින් මම සජබේ සමාජිකාවක් පක්ෂය හිටපු මහ ලේකම් හැටියට ඒ පක්ෂේ. ඉතින් මම මේ මෙහෙමයි ඉතින් අපි ඉදිරියේදී බොහෝ දුරට ඉතින් මේක සම්දානයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක්සත් ජනබලය කියත් එකතු වෙනවා ආණ්ඩුවට. ඉතින් ওই කට්ටියත් දැන් කතා කරගෙන යනවා. ඉතින් අපි බලමු ඉස්සරහට. ඒක නමුදු මේකේ දැන් අක්ෂිත් තියෙනවා. මුතුමිය මේකට එකතු වෙන්නේ නැතු වෙන අර සම්දායමත් එකතු කරගෙන ඉන්නද ජනාධිපති වරනේ? නෑ නෑ මාත් එක්ක මම කාවත් එකතු කරන් යන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයල් අනුව ඒගොල්ලෝ එකතු වෙයි. හරි කියන හිතට තැනට ඒ වෙලාවවම ඉටගනි. හැබැයි ඉතින් මම කවදත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක හිටියේ. එදා ඉඳලම එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වුවේ. ඉතින් ඔව් එතුමාට මම අනාගතයේදීත් ඒ සහයෝගය දක්වනවා. ඔහුට නම් දැන් ජනාධිපතිවරණ පොඩක් දෝෂාරෝපණය කරනවා. ඒ කියන්නේ ඒවා ඉතින් සාමාන්‍ය දේවල් ඔය එකගේ ඉන්නකොට එහෙම තමයි. ඉතින් අක්කල නංගිල මල්ලිල අම්මල තාත්තල ඔක්කොම පුංචි 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 පොඩි පොඩි ආගෙ මන්ස යනවනේ. ඒ කියලා ඉතින් පවුල කඩා කප්පල් වෙලා අයිනිර දාගෙන නටන්නේ. ඒක ඉතින් පොඩි සාමාන්‍ය දේවල් ඒවා. ඒවා ඉතින් ඔව්වා කාලේ වෙනකොට ඒවා සමතේකටපත් වෙලා හරියට හරියයි වෙලා වාවා. මම හිතන්නේ එහෙම වෙයි කියලා. මොකද ඒ සහයෝගයෙන් තමයි මේ ගමන යන්න වෙන්නේ. තම තමන්ගේ මේ පුද්ගලික මතයන් වලට පුද්ගලික ප්‍රයෝජනෙට පුද්ගලික බෙනිෆිට් එකකට වැඩ කරොත් මේ රට ගොඩ දාන්න බෑ. එහෙම කරන අයට ඡන්දය දෙන්නත් එපා. මොකද මේ රට ගොඩ දාන්න නම් මේ රට ඔය කට්ටි මේ කට්ටි එකතු වෙලා මේ රට ගොඩ දාන්න ඕන. මට තියෙන එකම දේ තමයි මට මේකෙන් ලාභ ප්‍රයෝජනයක්වත් මං මට මේකෙන් දේශපාලනය තුලින් කිසිම ලාභ ප්‍රයෝජනයක් අවශ්‍ය නැහැ. මට ඕන මේ ලංකාව කියන්නේ මගේ රට මෙච්චරයි තියෙන්නේ. අපිට තියෙන්නේ මෙච්චරයි. සිංහල කියන නමට සිංහලයට හරි මේ ඉන්න සියලුම ජාතීන්ට ශ්‍රී ලාංකිකයින්ට තියෙන්නේ ලංකාව විතරයි. එහෙමනම් ඒ රට ගොඩ දාන්නම් මේ ජාති කුල මල ආගම් ભેද පාට පක්ෂ පැත්තක දාලා මේ රට ඉස්සෙල්ලා ගොඩ දාන්න ඕනේ. එතකොට විතරයි මේ හැමදේම කරන්න පුළුවන් රටක් ඉතුරු වුණොත්. නැත්තම් අපි ණය ගොඩකට හිර වෙලා හිර වෙලා හිර වෙලා හිර වෙලා කවදා හරි දවසක ඇත්තටම මන් දන්නේ කවුරු හරි ඇවිල්ලා කියයි ඕගොල්ලෝ අයිති අපිටයි මොකද ඕගොල්ලෝ මෙච්චරක් අපිට දැන් ගෙවන්න තියෙනවා කියලා අර මේ මේ මේවා සීස් කරන වාහන සීස් කරනවා වගේ ලංකාවත් සීස් කරයිද දන්නේ නැහැ. එහෙම ගියොත් නම් හරි තව පොඩි දේවල් ටිකක් කියන්න ඕනේ. දැනට අපේ මේ මේ මේක කෙරීගෙන යන වැඩ කොටස් ටිකක් තියෙනවා. ජනාධිපතිමා යටතේ මේ කෙරලා තියෙන වැඩ ටික ඒකයි මම කිව්වේ කියන්න අවශ්‍ය රටේ ජනතාවට. දැනට අපේ ওই අස්වසුම සහනාධාර අපි දීලා තිනවා පවුල් ලක්ෂ 24කට. ඒ වගේම අපි ලක්ෂ 20කට සින්නක් කර ඔප්පු අපි දැනට මේ ලබා දීලා ලබා දෙන්න ලෑස්ති කරලා තියෙනවා. එතකොට පවුල් අඩු ආදායම්ලාභී ලක්ෂ 28කට කිලෝ 10 බැගින් ඉදිරි මාසවල හාල් ලබා දෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. පහුගිය කාලේ ඕගොල්ලෝ දැක්ක විදුලි බිල 121කින් අඩු වුණා. ඒ වගේම ඉදිරියටත් මං හිතන්නේ තවත් බලාපොරොත්තු වෙනවා රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙන්න හැරෙන්න රටේ ජනතාවට මේකෙන් සහන ලබා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. අනිත් එක අපි දැක්ක පහුගිය කාලේ ඩොලරේ 390 ගණන් වලට පමණ ගියා ඩොලර් එක විතරක්. අද ඒක රුපියල් 100කින් විතර බහැලා තියෙනවා ඩොලර් එක. අද 296ක්ද කොහෙද මං හිතන්නේ ඩොලර් එක. ඉතින් ඒකත් රටට වෙන ලොකු වාසියක් ඒකෙන්. මොකද අපිට තියෙන ප්‍රශ්නය ওই ඩොලර් හින්දා තමයි ගොඩක් අපිට ආනයනය කරගන්න බැරුව හිටියේ ගොඩක් දේවල් රට තුලට අවශ්‍ය. ඉතින් ඒකට අපිට ඒක ඒක මේ උදව් මේ මේ උදව් වෙනවා. එතකොට අද ලංකාවට අපි දකිනවා මං කිව්වා වගේ සංචාරක රාජ්‍ය ඇමතිනිය හැටියට 10,000ක් පමණ දිනකට සංචාරකයෝ ලංකාවට පැමිණෙනවා. අද වෙනකොට දිනපතාම අපි දකිනවා ගුවන්තොට පුරා අපි දැක්කොත් එහෙම. අනිත් එක තමයි අපි තායි ආවේ දැන් පටන් ගත්තා
මේ නැවත ලංකාවට එන්න. ඒ වගේ ෆ්ලයිට්ස් ගොඩාක් නැවත දැන් අපි රීස්ටාර්ට් කරලා තියෙනවා. නැවතුන ෆ්ලයිට්ස් ටික ඔක්කොම නැවත ලංකාවට එන්න. ඉතින් ඒ තුලින් උත් සංචාරකයෝ ගොඩාක් ලංකාවට එනවා දැන්. ඉතින් මේක හින්දා අපිට අපේ ආදායම වැඩි වෙනවා. ඩොලර් ආදායම අපිට රටට වැඩි වෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අනිත් එක තමයි ජනාධිපති අරමුදලෙන් දැන් 100%ක් ලබා දෙන්න ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් මේ ජනාධිපතිතුමා මේ කරගෙන යනවා. නමුත් මේක මම හිතන්නේ ගොඩක් ජනතාව අතරට යන්නේ නැහැ. ඉතින් මම ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම අපේ රාජ්‍ය ආයතන, මේ රාජ්‍ය මාධ්‍ය ආයතන වලින් මේ දේවල් රටට ජනතාවට දැනුවත් කළ යුතුයි. මොකද ඇත්තටම හැමෝම බයිනවා. දැන් වන් දැක්ක මේ ඔක්කොම වැටිලා ඉවරයි, දැන් කලිසම් වැටෙන කම් බලාගෙන ඉන්නවා කියලා. මම දැක්ක කොහෙද කාටන් එකක් දාලා තියෙනවා. කමක් නැහැ. ඉතින් ඒ කලිසම මං හිතන්නේ ජනාධිපතිතුමා හොඳට දන්නවා. ඒක හොඳට මේ තියාගෙන ඉන්න වට ගන්න නැතුව.